අයිබෝවන් උදා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මම කවිඳු විජේවර්ධන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ ප්‍රථමයෙන් සිරස්තල සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද පෝලිම් සමග උදා වේ ගාලු මෝදර විරෝධතා කරුවන් මහපාරේ නැකත් සමරයි Dubai Velat Rattaran, Shishel Velat Rattaran, Alut Raban Pada Karaliata. Kalpenapu Ahara Saha, Outdate Desapalaknin. Sabri Jatyantra Mulya Aramudalin, Dollar Billion Hatarak Illanda Sudanam. Standard and Poor's Saha, Fitch Rating Valin, Sri Lanka Va Pallamatama. India Ven Tawat Americanu Dollar Billion Dekak, Ahara Saha Indana Valata. Pasku Prahariyata Sambandha Desapalanaknin Araksha Karanna, Arakshaka Lekam Kamal Gunaratna Taiti, Sadacharatmaka Aitiya, Katolika Sabhava Prashna Karai. Prathamen Deshiya Puwath. අද සිංහල හා දමිළ අලුත් අවුරුද්ද විරෝධතාවේ නිරත පිරිස ගාලමෝදර පිටියේදීම අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සැමරුවා අම්මේ මේ පාර අවුරුද්දට ගෙදර එන්න වෙන්නේ නැහැ රට බේර ගන්න මේ හොරු එලවන්න ඕනේ කියන දුක්බර පණිවිඩය අද ප්‍රබල සටන් පාඨයක් ලෙස ගාලමෝදරදී දක්නට ලැබුණා සිංහල දෙමළ පමණක් නොවේ මුස්ලිම් සහ කතෝලික ජනතාවත් මොනවා හෝ හදාගෙන ගාලමෝදර අලුත් පරම්පරාවට ධෛර්යයක් වන්නට ඇවිත් හිටියා පෙරටේ බොහෝ දේශපාලකණින් බෙදා වෙන් කර පාලනය කිරීමේ ක්‍රමයට හරි ආසයි. බෙදපු ජාතියක් පාලනය කරන්න ලේසි. නටවන්නත් ලේසි. විශේෂයෙන් සිංහල දෙමළ මුස්ලිම් අවුලන්න හරි ලේසි කියලායි හිතාගෙන ඉන්නේ. වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ සාෆි සැත්කම් කරලියට එන්නම ගැටුම් ඇති කරන බලාපොරොත්තුවෙන්. ඒත් ඉතිහාසය වෙනස් වෙමින් අලුත් අනාගතයක් ලියවෙමින් තිබෙනවා. එහිලා මේ අලුත් අවුරුද්ද අලුත් රටක මුල්ම සටහන විය හැකි. ගම්පතුල් පලාගෙන එන නාගයින්ට පිරිසිදු බෞද්ධ දර්ශනය ගිලගන්නට ඉදිරියේදී බැරි වෙයි. මේ දැනුවත් පරපුර පක්ෂවල වහලුන් නොවන තාක්කල් සටන ශක්තිමත් බව කිව යුතුයි. වෙනදට ගමේ යන තරුණ පරපුර අද ගෝටාගෝ ගමට වෙලා ගෝටාබේ රාජපක්ෂට ගෙදර යන්න කියනවා. අගමැති ඇතුළු රාජපක්ෂ පවුලේ කවුරුත් එපා කියලයි මේ උද්ඝෝෂකයන් පවසන්නේ. රට පුරාම ඇහෙන්නේ 225ම එපා කියලයි. බුද්ධිමත් තරුණ පරපුර ඉල්ලන්නේ විවිධ ශ්‍රේෂ්ඨවලට අයත් බුද්ධිමතුන්ගෙන් රට පාලනය කරන ක්‍රමවේදයකුයි. මේ පිරිසද නැකත් සැමරුවේ ගාලු මෝදුරදි. විශේෂත්වය වන්නේ මේ ජාතික ආගමික එකමුතුවයි. එදා සුදු අධිරාජ්‍යයන් අප රට බේරාගත් සටනේදී සිංහල දෙමළ මුස්ලිම් ජාතිවේදේ නැති එකමුතුවක් පැවතුන බවද සිහිපත් කළ යුතුයි. මේ අද ගාලු මුවදොර පිටියේදී විරෝධතාකරුවන් අලුත් අවුරුද්ද සැමරූ අයුරි. සිංහල හින්දු අලුත් අවුරුද්ද අදයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල අලුත් අවුරුද්ද අපි සමරනවා ගාලු මෝදොරදී. සාමාන්‍ය සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි සමරන්නේ නිවස් තුල, පවුලේ අයත් එක්ක. ඒත් මේ විරෝධතාකරුවන් රටටම කියන්නේ අපේ පවුල සමස්ත රටම කියලයි. අවුව වැස්ස අඳුර නොතක මේ විරෝධතාකරුවන් අලුත් අවුරුද්ද දවසේ රාජපක්ෂ පවුලට කියන්නේ දැන් හිටිය ඇති ගෙදර යන්න කියලයි. ලංකාව එකතුලා මහපාරේ අවුරුදු කිරි උතුරන්නට සමත් වුණා. නමුත් යලිත් වසරකදී එහෙම නොවෙන්නට ප්‍රාර්ථනා කරමින් මේ අරගලයේ ජයග්‍රහණය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවේ රණවිරුවෙකු හැටියෙන් මම ඔබට. රම්‍ය අරගලයක් කියලා. කලදර කරමින් කාටවත් බාධා කරමින් කරන අරගලයක් නෙවෙයි. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපේ උරුමකම් දීපල්ලා කියන ඒ අවශ්‍යතාවයයි මේ පාලකයින්ද කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මැති අමිතවරුගේ සුඛ විවරණ සඳහා මේ සමස්ත මානව වර්ගයා පුදුම දුකක් විඳිනවා.
නේද මේ පාලකයන්ව පළවා හරින්න පුළුවන් මේ පාලකයන්ව පළවා හරින්න නම් ඔබ සියලු දෙනාම එකා වගේ එකතු වෙලා සමගියෙන් කටයුතු කරොත් විතරයි මේ පාලකයන්ව අයින් කරන්න පුළුවන් මේ රාජපක්ෂලා කියන හොර කල්ලිය අපේ රටේ සියලුම සේසත හොර කාලා පිට රටවල් වල ගෙනියලා තැම්පත් කරලා සුර සැප විඳිනවා අපි දුක් විඳිනවා රාජපක්ෂලා දේශපාලනේ මෙතනින් අවසන් කළ යුතුයි ඔවුන් මේ රටේ අත්පත් කරගත්ත ජාතික ධනය දේපල නැවත ජනතා අයිතියට පත් කළ යුතුයි කල්පනපු කිරි පැකට්ටුවක් බිව්වොත් උදරාබාධ වලට මුහුණ දෙන්න වෙනවා වේලාව පැනලා පිළිනි වූ කෑම කෑවොත් වමනේ ඔක්කාරය සහ අජීර්ණය ඇති වෙනවා එසේමයි අවුට්ඩේට් හෙවත් කල්පනපු දේශපාලඥයින් බලයේ හිටියොත් රටටම අජීර්ණය සහ වමනය කරන්න වෙනවා අප නිරන්තරයෙන්ම ආහාර මිලදී ගන්නා විට කල්ලිකුත් වීමේ දිනය බලනවා දින පැනලා නම් ආහාරයට ගන්නෙ නැහැ දින පැනපු ආහාර වර්ග අනුභව කළොත් බඩේ අජීර්ණයේ වමනේ ඔක්කාරයේ හැදිලා අසනීප වෙන්න පුළුවන් නමුත් අවාසනාවකට රට පාලනය කරන දේශපාලනඥයින් අවුට්ඩේට්ද කියලා බලන්නේ නැහැ එයාලා අවුට්ඩේට් වුණාම රටම ඉවරයි කියලා අපට අමතක වෙනවා ඒ දේශපාලනඥින්ද Taman අවුට්ඩේට් ඒ කියන්නේ කල් ඉක්ුත් වෙලා කියලා දැන දැනත් දුගඳ හමමින් ඉන්නවා දේශපාලනඥින්ගේ කල් ඉක්ුත් වීම කියන කාරණේ යටතේ අවස්ථා කීපයක් සලකා බලන්න පුළුවන් ව්‍යවස්ථාවෙන් බලය දී ඇති කාලයට වඩා ඉන්න හොඳ නැහැ ඒක නීති විරෝධී වගේම අනිවාර්යෙන්ම කල්පැනීමක් කියලා මතක තියාගන්න එසේම ඕනෙම අයකු ශාරීරිකව මානසිකව වයසට යනවා එයා අප පිළිගත යුතුයි අපේ රටේ සියලු වෘත්තීන්ට විශ්‍රාම දිනයක් තිබුණත් දේශපාලනඥින්ට එහෙම එකක් නැහැ ඒ නිසා 70 80 90 විතරක් නෙමෙයි 100 පැන්නත් එතකනුත් රට පාලනය කරන්න තරම් තණ්හාවයි එසේම ඇඟේ හයිය හිතේ හයිය රටේ වැඩි ඡන්ද තිබුණත් එකක් මතක තියාගන්න ඕනේ Taman fail නම් රටම fail එතකොටත් Taman outdate එහෙම නැත්නම් දින පැනලා කියලා පිළිගන්න ඕනේ බලහත්කාරයෙන් විවිධ උප්පරවැට්ටි දාලා සිංහාසනේ හැමදාම ඉන්න බෑ එහෙම හිටපු කවුරුත් ලෝක ඉතිහාසයේ ඉඳලත් නැහැ ඉන්නත් බෑ ලිබියාවේ ගඩාෆිව පාලනෙන් ඇදලා දාපු අරාබි වසන්තය බටහිර කුමන්ත්‍රණයක් ලෙස ලඝු කිරීම විහිළුවක් අද ඉම්රාන්ද ඒ ජාත්‍යන්තර කුමන්ත්‍රණය ගැනම කියනවා සමහර පාලකින් විධායකයේ ව්‍යවස්ථාදායකයේ පමණක් නොව අධිකරණයේද දූෂණය කළ බව අප පිළිගත යුතුයි අතිවිශාල ණයකඳු මෙලෝ වැඩක් නැති ප්‍රතිඵල නැති සංවර්ධන ව්‍යාපෘති දැවැන්ත පරිසර විනාශයන් අපේ මේ මව්බිම දැන් සිඟමනට ඇද දමා අවසන් මේ සඳහා මුල් වූයේම මුල් වන්නේම අවුට්ඩේට් හෙවත් කල් පැනපු දේශපාලනඥයින් දැනුම නිර්මාණශීලී බව සහ අලුත් ලෝකයේ එක්ක යන්න බැරි දේශපාලනඥින්ද අවුට්ඩේට් එහෙමත් නැත්නම් කල් පැනපු අය බව මතක තබා ගත යුතුයි ඉන්දුනීසියාවේ සුහර්තෝ පිලිපීනයේ මාකෝස් ටියුනීසියාවේ බෙන් අලීලාගේ තත්වයට වැටෙන්න එපා කියලා වත්මන් පාලකින්ට මතක් කරනවා මොසැම්බියාවේ හිටපු ජනාධිපති ජෝකිම් චිසානෝ ගිය මග යන්න ඔහු මොසැම්බියාව එක්සත් කළ නායකයයි සිය ප්‍රථම දුරකාලයෙන් පසු ඉතා පහසුවෙන් තවත් කාලයක් ඉන්නට ඔහුට හැකියාව තිබුණා ජනතාවත් ඉල්ලා සිටියා නමුත් චිසානෝ පැවසුවේ මගේ යුතුකම අවසන් මට යන්න දෙන්න කියලයි ඔහු හොරාගත් දෙයක් තිබුණේ නැති නිසා ප්‍රීතිමත් විශ්‍රාම දිවියකට උරුමකම් කියනවා අපේ දේශපාලනඥින් Taman outdate එහෙමත් නැත්නම් කල් පැනපු බව පිළිගෙන ජෝකිම් චිසානෝ ගිය පාරේ යන්නේ නැත්තේ කර ඇති සහ කරන්න අපේක්ෂිත හොරකම් නිසා බවමයි අපට නම් පැහැදිලි වන්නේ. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සහ ෆිච් ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහත දමා තිබෙනවා. මේ අතර ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක මූල්‍ය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙලා තිබෙනවා. අදාළ ආයතනය මීට පෙර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමවල CCC තත්ත්වයේ කාණ්ඩගත කර තිබුණා. එය ඊයේ දින සිට CC දක්වා පහත හෙලා තිබෙනවා. මෙම පහත හෙලීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කිරීමත් සමගයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීමවලට අනුව CCC මට්ටම ඉතා අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරනවා. CC මට්ටම බංකොලොත් තත්ත්වයයි පෙන්නුම් කරන්නේ. මේ අතර ෆිච් රේටින් ආයතනයේද ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම CC ශ්‍රේණියේ සිට C දක්වා පහත හෙලා තිබෙනවා. ඉන්දියාව තවත් අමරිකානු ඩොලර් බිලියන 2ක මූල්‍යආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. රොයිටර් පුවත් සේවය පවසන්නේ ඉන්දියාව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවයි. ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට අමරිකානු ඩොලර් බිලියන 1.9ක ණය මුදලක් ලබා දී ඇති අතර ඉන්ධන සඳහාද අමතර ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දී තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන 18 වනදා සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා බ්ලූම්බර්ග් ඒෂියා නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. අද සිංහල හා දමිල අලුත් අවුරුද්ද. අලුත් අවුරුද්දේ තමන්ගේ ගෙදර අය සමග කිරිබත් කාලා සතුටින් ඉන්න ඕන දවසක්. නමුත් අපේ ජනතාවට අද එහෙම ඉන්න බැරි වෙලා. අලුත් අවුරුද්දෙත් ජනතාව තෙල් පෝලිමේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදුණු අද දවසේ තෙල් ටික ගන්න ජනතාවට පෝලිමේ ඉන්න සිද්ධ වෙලා. කිලෝමීටර් ගණන් දිගු පෝලිම් ඇතිවෙන්න තෙල් තියෙනවා කියන අතේ රෝල් ගහන ඛනිජ තෙල් සභාපතිවරයාට නම් වගේ වගක් නැහැ. කට ඇරියොත් බොරු කියන කටින් කියන්නෙම තෙල් තියෙනවා කියලා. ඇති වෙනකන් තෙල් තියෙනවා නම් පිස්සු නෑ ජනතාවට පෝලිමේ. ඊයේ දවසේ තෙල් ගහගන්න බැරුව කී දෙනෙක් නම් මහපාරේ රැය ගත කළාද? බලධාරීන්ට ඒ ගැන වගේ වගක් නැහැ. ඇමතිවරයාට, සභාපතිවරයාට සහ ලේකම්වරියට නම් ඊයේ හොඳට නිින්ද යන්න ඇති. කියන්නේ ඊයේ ඉඳන් ඉන්නේ ඊයේ 9ටත් ඇවිල්ලා බලුවා හෙඩ් එක වැහුවා. දැන් ඇවිල්ලා මේ එකමාරක් විතර පොලිමින් දකින්න මෙතෙන්ට ආවේ. කොහමරි ගෙදරින් ආවේ 7ට. තාම ඉතින් මේ පාරේ. ඒ දවසෙත් එහෙම වෙනවා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. පොලිම් වල තමයි ඉන්නේ ඉතින් සිංහල අවුද්දෙත් ඉතින් මොනා කරන්නද ගෑනු දරුවොත් එක්ක මිනිහ ගෙදර ඉන්න ඕන දවසේ මේ ප්‍රෙට් පොලිම් වල ඉන්නවා. මම මුස්ලිම් ජාතිකයේ මට නම් අවුරුදු නැහැ. දැන් පේනවනේ මේ කොච්චර සිංහල මිනිස්සු පොලිමක ඉන්නවද? මේ මුළු දවසම අවුරුද්දක් යන්නේ පොලිම් වල. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දේශපාලඥීන් ආරක්ෂා කරන්න ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට ඇති සදාචාරාත්මක අයිතිය කතෝලික සභාව ප්‍රශ්න කරනවා. පළවෙනිම දේ තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන නායකයන්ව ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙකු හැටියට කමල් ගුණරත්න මහත්මයාට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද? ඒ වගේම පාස්කු ප්‍රහාරය ඇත්ත සොයා ගැනීමට අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවනම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම් කළ සහ නිශ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මහත්මයා අතට පත් කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහාය අරගෙන පාස්කු ප්‍රහාරයේ සුළුමුළු සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි? පාස්කු ප්‍රහාරයේ චූදිතෙන්ට චෝදනාව, අධිචෝදනා, නඩු ගොනුකිරීම ආදිය සිදු කළයි කියලා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා. එහෙම කළා නම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැන සිය රාජකාරිය බරපතල ලෙස පැහැර හැරි බවට ජනාධිපති කොමිෂන් සභාව යම් යම් පුද්ගලයන්ට විරුද්ධව චෝදනා කරලා තියෙනවා. අපරාධයට සම්බන්ධයි කියලා කොමිසම නම් කරලා තියෙන අයව කොහොමද අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වෙන්නේ? විශේෂයෙන්ම විත්තියේ සාක්ෂිවත් කැඳවන්නේ නැතුව. මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩින් සහ හේමාස් ආයතන එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතු කමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයකමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. රට තුල පවතින ආර්ථික අර්බුදයේ හමුවේ පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහන ලබා දීමට ඩයලොග් ආසියාටා, මාස් හෝල්ඩින්ග්ස්, හේමාස් සහ සර්වෝදය යන ආයතන එක්ව සහන වැඩසටහනක් දියත් කර තිබෙනවා. මනුදම් මෙහෙවර නමින් එම සහන වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක කෙරෙනවා. එහි තවත් එක් වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.
මේ වගේ ව්‍යසනයක් වෙච්ච වෙලාවක ඩයලොග් අයිතිය නිසා සම්බන්ධ වෙලා සර්වෝදකාරී මණ්ඩලය මේ කරන මනුසත්කාර මෙහෙයුමට ගොඩාක් පින්හා දීර්ඝායස සර්වෝදේ ප්‍රාර්ථනාව මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ සත්කාරයන් තව තවත් කිරීමට ආර්ථික ගොඩක් රටේ මේ අමාරුයි සර්වෝදෙන් සහ ඩයලොග් ආයතනයෙන් කරන මේ මනුසත්කාරය මෙහෙයුමට ගොඩාක් පින් අයිතෙනවා සියලුම දෙනාට මෙච්චර මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මේ වගේ බඩුමරා ලැබෙන එක ගොඩක්ම මේ අපිට ප්‍රයෝජනවත් වෙනවා ගොඩාක්ම සතුටුයි අපි වගේ අයට මේ වගේ දේවල් දෙන එක ගැන අපි වගේ දුප්පත් අයට මේ කරන උදව්ව ඩයලොග් ආයතනයට සර්වෝදයට ස්තුති කරනවා මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය මිනිමවට පත්වනවා ඔබට සෝදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.